දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. වෙසක් පොහෝ දා මුදල් ඔට්ටුවට අම්බලන්ගොඩ ප්‍රදේශයේ සෝදු ක්‍රීඩාවේ යෙදී සිටි කාන්තාවන් 5 දෙනෙකු ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරුවන් 8 දෙනා පොලිස් අප මත මුදාහැරි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. අම්බලන්ගොඩ බටබැඳිමුල්ල ප්‍රදේශයේ නිවසක් තුල වෙසක් පොදා වූ ඊයේ මුදල් ඔට්ටුවට සූදු පොලක් පවත්වාගෙන යන බවට පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. ඒ තොරතුරට අනුව අම්බලන්ගොඩ පොලිසිය නිලධාරීන් පිරිසක් විසින් ඊයේ සවස 5:10ට පමණ එම නිවස වටන ලැබුවා. එහිදී මුදල් ඔට්ටුවට සූදු කිලියේ යෙදමින් සිටි කාන්තාවන් 5 දෙනෙකු ඇතුළු 8 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට සැකකරුවන් අම්බලන්ගොඩ බටබැඳිමුල්ල ප්‍රදේශයේම පදිංචි කරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. මේ සැකකරුවන් අවුරුදු 22ත් 51ත් අතර වයසේ පසුවන්නන් බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ. සැකකරුවන් පොලිස් අප මත මුදා හැරුණු අතර ලබන 8 වෙනිදා අධිකරණ ඉදිරියේ පෙනී සිටින ලෙස පොලිසිය ඔවුන්ට දැනුම් දී තිබෙනවා. වෙසක් පොහොදා මත්පැන් අලෙවිකල මාතර කඹුරුකමුවේ ව්‍යාපාරිකයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෝටල් හිමිකරුවෙකු වන අදාළ ව්‍යාපාරිකයා මෙලෙස වෙසක් පොහොදා මත්පැන් අලෙවිකර ඇත්තේ තම නිවස තුලයි. වෙසක් පොහොය නිමිත්තෙන් මත්පැන් විකිණීම තහනම් කළද නිවසක මත්පැන් අලෙවිකරන බවට මාතර කොට්ටාංශ පොලිස් දූෂණ මර්ධන ඒකකයට ඊයේ තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව මාතර කඹුරුගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් මේ නිවස පොලිසිය පරීක්ෂාවට ලක් කළා. එහිදී රුපියල් ලක්ෂයකට වඩා වටිනා මත්පැන් බෝතල් සහ බීර කෑන් තොගයක් පොලිසිය සොයාගත්තා. මූලික පරීක්ෂණවලදී හෙළිවි ඇත්තේ වෙසක් පොහොය නිමිත්තෙන් මත්පැන් අලෙවි කිරීම තහනම් නිසා වැඩි මුදලට මෙම ව්‍යාපාරිකයා මත්පැන් අලෙවි කර ඇති බවයි. අත්අඩංගුවටගත් අදාළ ව්‍යාපාරිකයා අද මාතර මහේස්ත්‍රාත්වරයා ඉදිරියට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර මිනුවන්ගොඩ නිල්පනාගොඩ ප්‍රදේශයේ නිවසක පිටුපස පාළු ස්ථානයක සංගවා තිබූ රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා මත්පැන් තොගයක් පොලිසිය සොයාගත්තා. ඒ අතර අරක්කු බෝතල් 273ක් බීර් බෝතල් සහ කෑන් තොගයක් දවනවා. වෙසක් පොහොය දා නීති විරෝධී ලෙස මත්පැන් අලවියට සූදානම් කර තිබීම සම්බන්ධයෙන් අදාළ නිවසේ කාන්තාව මිනුවන්ගොඩ පොලිසිය අත්අඩංගුවට ගත්තා. මැදිරිගිරිය ප්‍රදේශයේ හරහා හමාගිය තද සුළඟකින් නිවාස 20කට පමණ හානි සිදු වී තිබෙනවා. ප්‍රදේශයේ වගාබිම් රැසකටද හානි සිදු වී ඇති අතර නිවාස ගණනාවක වහලවලට දැඩි හානි සිදු වී තිබෙනවා. දැඩි වර්ෂාවත් සමග තද සුළඟ තත්ත්වය හටගෙන ඇත්තේ ඊයේ සවස් කාලයේ. මෙම සුළඟින් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට ඈත් නිවාස 20කට පමණ හානි සිදු වුණා. බරපතල හානි සිදුවී ඇති අතර තවත් නිවාස වලට අර්ධ හානි සිදුව තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ වර්ෂාවත් සමග විනාඩි 10ක පමණ කාලයක් මෙම තද සුළං තත්ත්වය පැවති බවයි. සුළං හේතුවෙන් ගම්මුන්ගේ ගෙවතු වගාවටද හානි සිදු වුණා. ප්‍රදේශ ගණනාවක සිදු වූ අනතුරු වලින් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්වී තවත් 30 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. දෙහි අත කණ්ඩිය, දික්වැල්ල, ගොඩකවැල, කොච්චකඩේ සහ පුත්තලම ප්‍රදේශවලදී මෙම අනතුරු සිදුව තිබුණා. පුත්තලම තබ්බෝව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අත්‍රක්ටරයක් ගැටී එක් අයෙකු මරණයට පත් වුණා. පුත්තලම තබ්බෝව හතේකනුව ප්‍රදේශයේදී මේ අනතුර සිදු වුණේ ඊයේ පසු 7:30ට පමණ. මඩු වන්දනාවේ ගොස් එමින් සිටි පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් වෙසක් පොහොය නිමිත්තෙන් පරවාකන්ද විහාරයට යමින් සිටි පිරිසක් රැගත් අත්‍රක්ටරයක ගැටීමෙන් අනතුර සිදු වුණා. අනතුරින් 45 හැවිරිදි පුද්ගලයෙකු එම ස්ථානයේදී මරණයට පත් වුණා. 11 දිනක පුත්තලම රෝහලට ඇතුළත් කර තිබෙනවා. තුවාලකරුවන් අතර අවුරුදු 4ක කුඩා දරුවෙක් හා කාන්තාවන් 7 දෙනෙකු සිටින බවයි රෝහල් ආර්ජ මාර්ග සඳහන් කරන්නේ. විදේශ ක්‍රීඩා තොරතුරු මේ විරාමයෙන් අනතුරුව